හවත්ත කොටෙදෙනන ්‍රදේශී ජීවත් ව, හැට තුන් හැවරදිී එMP ්‍රේමාවතිීසාගේ දේනය වන පුෂ්පකුමාරී නැමති තිෙස් දෙහවරදි තරුණේ ගාතනයට ලක්ුණේ දෙදස් ොලා අऔෞරුද්ධ ජලිධනම් වනිදා. ඒක් ගතනයට සැකිට තුන්ද නෙක්සියිඩියක නත්තර ගටගත්තා. ඒත් එක් කාගෙවත් දන්නේ සලකුණු එදා මියගේ දුවගේ ශරීරයේ තැවරලතිබුණු ශුක්‍රාණු සමග ගැලපුනේ නෑ. හැබැයි ඒ දන්නේ සටහන් දෙදහස් දුලා අවුරුද්ධෙ මයි මාසේ කොටකෙතනෙම වෙනත් තැනක අම්මවයි දුවවයි මරපු සිද්ධියකට අදාළව අපරාධස්ථානයේ තිබිල සොයාගත් DNAන්නේ එක ගැලපුනා. DNAන්නේ සටන සොයාගෙන තිබුණේ අපරාදේ වෙච්ච තැන වැලක තිබුණු කොලේකට ගාපු බුලත් කළපාරකින්. ජිින්ටේ කායතනයේද මීට අදාල සියලු DNAන්නේ පරීක්ෂණ සිදු කළේ ජේෂ්ට විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා ප්‍රමුක කණ්ඩායමක් විසින්. ඔහු පැල්මඩු මහිස්්‍රවත් අධිරණනයට දැනුම්දීති වෙන්නන්නේ ුලත් කෙල පහරේ තිබි සොයාගත් දන්නේ රටවයිති පුද්ගලයා කාවත්ත ප්‍රදේශයේ සිදූ ඝාතන හයකට සම්බන්ධ බවයි. ඒ අපරාධකරු හඳනගන්න අවරු තුනක්තිස්සේ උත්සාහ කලත් හරි ගිය නැහැ. ඒත් සඩක පසුගේදා ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නඇමති සැකරු අල්ලල ඩන්නේ පරීක්ෂණයකට ඉදිරිපත් කලාා. අන්න ඒ වෙලා වෙතමයි, මිනිීමරුම් හයක් සිදුවුණු තැන්වලින් සොයාගත්ත දන්නේවල අයිතිකාරය මේ පුද්ගලයා බව තහවුරූුණේ. ඒ සැකරුව අද පැල්මඩුල මහිස්ත්‍රාත් දිනේශ් ලක්නාල් පෙරා මහත හමෝට ඉදිරිපත් කරුණා. එවෙලාවි මහිස්ත්‍රත්පරයා නියෝග කළේ ලබෙන විසින් නම්වනිදා දක්වා මෙ පුද්ගලයාව, රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.